ආයුබෝවන් සමාජ මාධ්‍යවල සැරිසරද්දී අපිට මේ දිනවල නිතර දකින්නට ලැබෙන්නේ කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී යන බවත් රෝගීන්ට සිටීමට ඉඩකඩවත් නැති වාතාවරණයන් ගැනයි ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන තිලක්ෂිනී මදුවන්ති කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටු ගැන තමා දුටු අත්දැකීම් සඳහන් කර තිබුණා මේ ගෙනෙන්නේ මේ සටහනයි ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම S2 කින් දකිනවා දැන් වෙලාව අලුයම 1 විනාඩි 20යි මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව වාට්ටුවේ එක් කැඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක් ඔවුන් අසාධ්‍ය රෝගීන් වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා අඩිතිය ඇවිදින බය හිතෙන තරමටම බිම රෝගීන් ඉතිරි සියලු ආසාදිතයින් එලි මහනේ බංකු පුටු මත හෝ ගස් පාමුල තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව මේ පාන්දරත් ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි අපහසුයෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් දැම්මා කුඩට වී ඇයට උපස්ථාන කරනවා සීතලේ මදුරුවන් තරමින් මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා මගේ ඇස් ඉදිරි පිටම පැය කිහිපයක් තුල දෙදෙනෙකු මිය ගියා ඇතැමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා කාර්ය මණ්ඩලය සීමිතයි ඔවුන් දේව කාර්ය තරමටම රාජකාරී ඉටු කරන්නේ වෙහෙස නොබලා මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා මේ ජීවිතය ඇතුලේ මීට වඩා විඳින දුකක් නැහැ මීට වඩා අස්සරට කමකුත් නැහැ හෙට මමත් ආසාදිතයෙකු වෙයි මට කියන්න තියෙන එකම දෙයයි කොරෝනා සුළුෙන් තකන්න එපා පුළුවන් තරම් පරිස්සම් වෙන්න පවුලේ හැමෝම පරිස්සම් කරගන්න ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදී ඇස් දෙකින් දකිනවා පරිස්සම් වෙන්න හොඳටම පරිස්සම් වෙන්න තිලක්ෂිනී මදුවන්ති මේදිත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න